රනිල් වික්‍රමසිංහට ඔක්කොම නැති වෙලා තියුණා එකක්. ලංකාවේ සමහර මෝඩ මිනිස්සු හිතුවා මේ රනිල් ආවොත් ලෝකෙ පිළිගන්නවා. එහෙම පිළිගන්න රටවල් නැහැ. ලෝකෙ මේ මිනිසුන්ට මේ කොහේ හරි ඇඟේ අමාරුවක් නැහැ මේ රනිල් ආවයි කියලා කඩාගෙන වෙන ආර්ථිකයක් මේව කරන්න එහෙම පුළුවන් හැකියාවක් තියෙනවා කියලා. මෙයා රැම්බෝ කෙනෙක් නෙවෙයිනේ. මෙයාට මේ ආයුධ ටිකක් දීලා ගහපන් කියලා කියන්නේ. එහෙම නෙබෑ. එතකොට එහෙමනම් වෙන්න ඕනේ මේ ලෝකෙ පිළිගත් අපේ රට පිළිගන්නා වූ ආණ්ඩුවක් හැදෙනවා. අද ගෝඨාභයගේ ආණ්ඩුවට දොස් කියපු සියලු ජනතාව පෝලිං වෙන්නවල මිනිස්සු රටේ මිනිස්සු අද ගෝඨා රනිල් ආණ්ඩුව ගෙදර යනු කියලා තමයි කෑ ගහන්නේ. එතකොට එහෙම ජනමතයක් නැහැ රනිල් වික්‍රමසිංහ ආවයි කියලා. ඉතින් එහෙමනම් කොහොමද ලෝක මතයක් අපිට හම්බෙන්නේ? ලෝකයේ මේව ඔක්කොම අධ්‍යයනය කළා තමයි ආදාරුපයි. ඒක නිසා කිසිම ලෝකේ රටක් මං හිතන්නේ නැහැ මේ ආණ්ඩුවට තවත් උදව් කරයි කියලා. මේකේ වෙච්ච එකම දේ තමයි මම මේ දැක්ක සමාජ මාධ්‍යයේ හොඳ පණිවිඩයක් දීලා දෙන රනිල් පත් උනා. අයින් වෙන්න ඔන්න මෙන්න හිටපු ගෝඨාභය ස්ථාවර උනා. හැංගිලා හිටපු නාමල් ආයි පාර්ලිමේන්තුව ආවා. බංකරේ හිටපු මහින්ද එළියට ආවා. පෝලිං දෙගුණ උනා. තනි පෝලිම දෙක උනා. 377 පෙට්‍රල් 450ක් උනා. මීට වඩා වෙච්ච දෙයක් තියෙනව නම් කියා. මීට වඩා කිසිම දෙයක් උනේ නැහැ මේ රටේ. ඇත්තර මොනේ රාජබක්සලා තහවුරු උනා. රනිල් ගිහිල්ලා රට ආරක්ෂා කරේ නැහැ. ජනතාව ආරක්ෂා කරේ නැහැ. හැබැයි රාජබක්සලව ආරක්ෂා කරා. එච්චර ඇති උන දැන් අද මේක කරගන්න බැරුව අපේ සරත් වීරසේකර මේ ප්‍රඥා අලුත් තියරි එකක් හොයාගෙන තියෙනවා. ඒ කියන්නේ දියුණු රටවල්වල මේ දියුණු ක්‍රමවලින් කුසියේ උයන එක ඉලෙක්ට්‍රිසිටි වලින් ගෑස් වලින් අනාගතයේ අපේ රටත් LNG වලින් උයන පිහන රට ලෝකයක් තව සමහර රටවල නොයෙකුත් විදියට එනර්ජි සප්ලයි කරනවා. නියුක්ලියර් වලයි එහෙම ගේන විදුලියෙන් මේව කරනවා කරන කට්ටියගේ ආයු කාලය අවුරුදු 80යි. දරලිපේ උයන කට්ටියගේ ආයු කාලය 80.1යි. කොහේ කරපු විශ්ලේෂණයක්ද කියලා මම නම් දන්නේ නැහැ. තාම ලෝකෙ මම නම් කොහෙවත් හොයාගෙන නැහැ. එහෙම සෞඛ්‍ය දත්තකේ මේක තියලා දරලිපේ UI කියලා ආයුෂ වැඩි වෙන දෙයක්. එහෙම ලෙඩ රෝග අඩු වෙන කතාව. මේ තියන්නේ අපේ සරත්ත්වය. දරලිප් භාවිතයෙන් ආයුෂ වැඩි වෙයි. හිටපු ඇමති සරත් වීරසේකරගේ සොයා ගැනීම. එතකොට මිනිහා අලුත්ම සොයා ගැනීම අර ඩාවින් හොයාගත්තා වගේ පරිණාමවාදය. මිනිහා දරලිපේ පරිණාමය ගැන අලුත්ම තීසීසයක් අද ඉදිරිපත් කළා තියෙනවා. අනේ මෙහෙම ගොන් නාම්බු ටිකක් ඇත්තට. මෙහෙම ගොන් නාම්බු ටිකක්කටනේ මේ රට බාර දුන්නේ. කාලා බීලා හිටපු තෙල වැඩි වෙලා කිව්ව මතක් කරාගත්තා මොනවා නැති වුණා රටක් තියෙනවනේ. දැන් රට කොහෙද? අර පාස්පෝර්ට් පෝලිමට ගියාම බලාගතයි රට දාලා යන්නේ ඉන්නේ මිනිස්සු. කිලෝමීටර් 5ක් විතර පාස්පෝර්ට් පෝලිම දිගයි. ලංකා ඉතිහාසයේ කවදද එහෙම පෝලිම් තියුනේ රට හැරලා යන්න තරුණ. මෙන්න මේ වගේ තත්ත්වයක්. ඕනේ හිඟන ජොබ්යක් අරගෙන පිටරටකට යන්න ලෑස්ති වෙන තරුණ පරපුරක් අද බිහි කරලා තියෙනවා. මෙන්න මෙවැනි මෝඩ ඇමතිලා එක මෙන්න මෙවැනි මෝඩ ආණ්ඩු තිබුණා.